සිතාලා මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා ආශිර්වාදලා ලස්සනම ලස්සන ඉරිදාවක් වෙන්න කියලා. සති දෙකකට කලින් අපි පටන් ගත්තා රස පනත ගැන ඉගෙන ගන්න. මතකයි නේද? අපි දැනටමත් පනත් කීයක් දන්නවද? පහක් ඉගෙනගෙන තියෙනවා. අද ඉතුරු පහ ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි මේ අලුත් 55 නැත්නම් 6 7 8 9 10 ගැන ඉගෙන ගන්න කලින් චුට්ටක් ඉක්මනට ආපස්සට ගිහිල්ලා බලමු පළවෙනි 55 ආය මතකයිද කියලා. පළවෙනි පනත මාහැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතුය. දෙවෙනි පනත මෙලූ රූපයක් හෝ වස්තුවකට සමාන දෙයක් සාදා නොගන්න. එයට නමස්කාර නොකරන්න. තුන්වෙනි පනත දෙවි සමිදානන්ගේ නාමය අගරු ලෙස භාවිතා නොකරන්න. හතරවෙනි පනත සබත් දවස ශුද්ධ කොට පවත්වන්න. පස්වෙනි පනත නුඹේ පියාටද මවටද ගෞරව කරන්න. මෙන්න මේ පළවෙනි 55 අපි මතක තියාගන්න ගම. එහෙනම් අපි අද අනිත් 55ත් ඉගෙන ගමු. 6වෙනි පනත මිනි නොමරව. ටිකක් බය හිතෙන පනතක්ද? බය වෙන්න එපා. ඒක එහෙම දෙයක් නෙවෙයි. හැබැයි ඔයාලා මේක අනුගමනය කරේ නැත්තම් එහෙම නැත්තම් මේ පනත රැක්කේ නැත්තම් තමයි මගේ දුවේ පුතේ බය හිතෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කියනවා මිනි මරන්න එපා කියලා. කිසිම කෙනෙක්ට කරදර කරන්න හානි කරන්න එපා. දෙවියන් වහන්සේ හුඟ කාලකට කලින් මේ දේ කිව්වත් අදටත් අපිට කියන්නේ ඒ දෙයමයි. කිසිම කෙනෙක්ට කරදර කරන්න එපා. හැමෝටම හොඳින් ජීවත් වෙන්න අයිතියක් මේ ලෝකේ තියෙනවා. මේ හැම දෙනාම දෙවියන් වහන්සේගේ දේව නැවිල්ල. කාටවත් ඒ නිසා රිද්දන්න එපා, දුක් දෙන්න එපා. මේක හරිම වැදගත් පනතක්. උන්වහන්සේ අපිට මේක ගලක කොටලා ලියලා දුන්නේ ඒකයි. කවදාවත්ම මැකෙන්නේ නැති වෙන්න. හත්වෙනි පනත කාම මිත්‍යාචාරය නොකරව. මගේ දුවේ පුතේ මේ පනතේ දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලනවා වාමි පුරුෂයා භාර්යාව නෝනා මහත්තයා. එහෙම නැත්නම් මගේ පුතාලට තේරෙන විදියට කිව්වොත් පුතාල දුවලගේ අම්මලා තාත්තලා එකිනෙකාට විශ්වාසවන්තව ගෞරවයෙන් ජීවත් වෙන්න කියලා. දෙවියන් වහන්සේ පවුලක් විදිහට අපිව එකතු කරාම ඒ පවුල ඇතුලේ අනෙක් කෙනාගේ විශ්වාසය කඩන්නේ නැතුව, හිත නරක දෙයට යොමු කරගන්නේ නැතුව විශ්වාසවන්තව ඉන්න කියලා දෙවියන් වහන්සේ අපිට කියනවා. එකිනෙකාට ආදරය කරන්න, ගෞරව කරන්න, පවුලේ අයට දුකක් දෙන්න එපා. කොයි වෙලාවෙවත් විවාහයේ සතුට බැඳීම පවුලේ ඇතුලේ තියාගන්න. පුතාල දුවලගේ අම්මලා තාත්තලා එක්ක එකතු වෙලා අපි හැමෝම මහන්සි වෙමු. ලස්සන පවුලක් අරගෙන යන්න. සතුටින් පවුල් ජීවිතය විශ්වාසයෙන් ගත කරන්න. දෙවියන් වහන්සේ විවාහය බොහොම ශුද්ධ දෙයක් විදිහටයි සැලකුවේ. ඒ නිසයි මේක පනතක් විදිහට දුන්නේ උන්වහන්සේ. අපි ස්වාමි පුරුෂයා භාර්යාව නැත්තම් පුතාල දුවලගේ අම්මයි තාත්තයි එකිනෙකාට විශ්වාසයෙන් ආදරයෙන් මේ පවුල ඇතුලේ ඉන්න ඕනේ. අටවෙනි පනත සොරකම් නොකරව. මේක ලොකු හොරකමේ ඉඳන් පුංචිම පුංචි හොරකමක් වුණත් එහෙමයි. ගෙදරකට පැනලා ගෙදර බඩු ඔක්කොම ගන්න එක ලොකු හොරකමක්. පන්තියේ පුංචිම පුංචි මකනයක්, ලස්සන පුංචි පැන්සලක්, ඔයාගේ නොවෙන යාළුවෙක්ගේ දෙයක්. එයාට කියන්නේ නැතුව හොරෙන් බෑගෙකේ දාගෙන එන එක පුංචි හොරකම. ඒ වගේම කඩේකට ගිහිල්ලා පුංචිම පුංචි දෙයක්
සල්ලි දෙන්නේ නැතුව එයාලට හොරෙන් අරගෙන එන එක. අපේ නොවන අනිත් අයගේ දෙයක් අපි අරන් එන එක. මේ හැමදේම මේ පනතට අයිති. දෙවියන් වහන්සේට හැමදේම පේනවා. උන්වහන්සේ කියනවා නෑ. එහෙම කරන්න එපා. ඒක හොඳ දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ දරුවෝ එහෙම කරන්නේ නැහැ. හොරකම් කරන්න හොඳ නැහැ. නවවෙනි පනත බොරු සාක්ෂි නොකියව. හැම වෙලාවෙම අපි ඇත්ත කතා කරමු. දෙවියන් වහන්සේට ඕනේ ඔයාලා කීකරු දරුවේ වෙන්න. ඇත්ත කතා කරන කෙනෙක් වෙන්න. පුළුවන් හැම වෙලාවෙම අපි ඇත්ත කතා කරමු. සමහර වෙලාවට ඇත්ත කතා කරාම පුංචි පුංචි කරදරවලටත් මුහුණ දෙන්න වෙනවා නේද? ඒ වුණත් ඒක ගැන හිතන්න එපා. ඇත්ත කතා කරන එකයි මගේ දුවේ පුතේ වැදගත්. අපි ගෙදරදී සෙල්ලම් කරන වෙලාවට සමහරක් විට ගෙදර ලස්සන බඩුවක් කැඩෙනවා නේද? එතකොට අපි මොකද කියන්නේ අම්මා ඇහුවම? අනේ මම නම් නෙවෙයි කැඩුවේ. එහෙම කියනවා නේද අම්මා බණි කියලා බේරෙන්න. හැබැයි එහෙම වෙලාවෙදිවත් අපි බොරුවක් නොකියයිමු. ඇත්ත කියමු. අම්මා මගේ අතින් තමයි කැඩුනේ. මට සමාව වෙන්න. එහෙම කිව්ව මම බණින එකක් නැහැ නේද? හැම වෙලේම අපි ඇත්ත කතා කරන්න පුරුදු වෙමු. එතකොට අපි ලොකු වුණාම අපේ අතින් පුංචිම පුංචි බොරුවක්වත් කියවෙන්නේ නැති වෙනවා. හොඳ දරුවන් වෙන්න පුළුවන් වෙනවා මගේ දුවලා පුතාලා හැමෝටම. 10 වෙනි පනත එන්නතන් අන්තිම පනත දස පනතේ. අන් වස්තු ආශා නොකරව. අනිත් අයට තියෙන දේවල් ගැන ඊර්ෂ්‍යා ඇති කරගන්න එපා. අපිට තියෙන දේවල් ගැන සතුටු වෙන්න. සමහර වෙලාවට ටිකක් අමාරු වැඩක් මේක. හුඟක් වෙලාවට අපිට හිතෙනවා අනේ ඒක මට දෑනේ. මටත් ආසයි. මටත් තිබුණා නම් මගේ යාළුවට වගේ ලස්සන ඇඳුමක්. ඒක සමහර විට ටික ගණන් දෙයක් වෙන්න පුළුවන්. අනේ මට නෑනේ. ඒ වගේ එකක් තිබුණා නම් කොච්චර හොඳද. එහෙම හිතෙනවා නේද? එහෙම හිතන්න එපා. පුතාලා දුවලට තියෙන දේ ගැන සතුටු වෙන්න. මොකද ඒ දේවල් ඔයාලට ගෙනත් දීලා තියෙන්නේ ඔයාලට හුඟක් ආදරය කරන අය. එයාලට පුළුවන්කමේ හැටියට හුඟක් ආදරෙන්. අපි අනිත් කෙනාගේ දේ ගැන හිත ඊර්ෂ්‍යා නොකරගෙන දුක් නොවි අපිට තියෙන දේ ගැන සතුටු වෙමු. අපිට තියෙන ආශිර්වාද එකින් එක ගණන් කරන්න. ඒවා ගැන සතුටු වෙන්න. පුංචිම පුංචි දේ ගැනත් දෙවි පියාණන්ට ස්තුතිවන්ත වෙන්න. අපි හැමෝම සතුටෙන් ඉමු. එහෙනම් අද අපි දස පනතේ ඔක්කොම පනත් ටික ඉගෙන ගත්තානේ. මේ දා හදපු එකේ ඉතුරු ටිකේ අපි මේක අලවලා සම්පූර්ණ කරමුද මේ අත් වැඩේ. ඔන්න අපි අපේ දස පනතේ මේ අත් වැඩේ ඉතුරු 55 අද ඉගෙන ගත්ත පහ අලවන්න යනවා. මම මේ වගේ පාට කොළවල ඒවා ලියාගත්ත 6 7 8 9 10. අපි මේ ටික අලවමු. හරි. ලස්සනයි නේද? ඔන්න අපේ දස පනත ලියලා තියෙන මේ ගල් පුවරු දෙක ලෑස්ති. මේක දුවල පුතාලට හොඳින් පේන තැනක තියාගන්න. හොඳයි මගේ දුවල පුතාලා, එහෙනම් අපි මේ පාඩම අවසන් කරන්න ලස්සන පුංචි ගීතිකාවක් කියමු. මගේ පුංචි පාද කොයි බදෝ මාගෙන යන්නේ. මම යන්නේ දෙවියන් වහන්සේ කැමති තැනකටයි. මගේ පුංචි පාද කොයි බදෝ මාගෙන යන්නේ යේසු කැමති තැනකටයි පාද තබන්නේ. මගේ පුංචි පාද කොයි බදෝ මාගෙන යන්නේ යේසු කැමති තැනකටයි පාද තබන්නේ. කියනවා මම යේසුට මා ළඟ ඉන්න. එතකොට මට පුළුවනි හොඳ ළමයෙක් වන්න. කියනවා මම යේසුට මා ළඟ ඉන්න.
එතකොට මට පුළුවනි හොඳ ළමයෙක් වන්න. එහෙනම් අපි අනිත් ඉරිදාත් හම්බ වෙමු. මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔයාලට හුඟක් ආදරේ. දේව පිහිටායේ.